අයිබෝ වේවා අදත් නයිෆිම් ඉන්ෆෝ ඇප් තුලින් අපේ මේ ගවේෂණාත්මක වීඩියෝවට එකතු වුණු ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඔබ දන්නවා ශ්‍රී ලාංකිකයින් වන අපි ස්වභාවික සම්පත් වලින් අනූන ව්‍යසනයන් ඉතාම අවම ස්වභාව ධර්මයන් අතින් ඉතාම වාසනාවන්ත රටක ජීවත් වන ජාතියක්. නමුත් අවාසනාවට කාරණේ තමයි නිදහස ලැබපු දිනේ පටන්ම අපි තවමත් දියුණු වෙමින් පවතින ජාතියක් විදියට ලෝකෙින්ම මුළු ගෙන්වෙමින් පවතින ජාතියක් බවට පත් වෙනවා. ඉතින් අද වෙද්දී ජාතියක් විදියට අපි කල්පනා කළ යුතුම කාරණය අපි අමතක කරලා තියෙනවා. අපි අපේ රටේ අතීතය ගැන මේ තරම් කතා කරන්නත් මේ තරම් ආඩම්බර වෙන්නත් විශේෂම කාරණේ මොකද්ද? ඒ අතීතයෙන්ම ඉගෙනගෙන වර්තමානයේ ගොඩනගමින් අපි අනාගතය සැලසුම් කරන්නේ කොහොමද? මේ හැම දෙයකටම පිළිතුරු හොයන්න ඉතිහාසයෙන්ම ඉගෙන ගත යුතු නිසාම ඉතිහාසයෙන් වෙනස්ම විදිහේ උදාහරණයක් ඔබත් එක්ක බෙදා හදා ගන්න අද අපි හිතුවා. ඔබත් මමත් මෙතෙක් අහලා තියෙන විදිහටම ඉතාම දූරදර්ශීව කටයුතු කරපු අතීත රජවරු අනාගතයේ ඇති වෙන්න පුළුවන් විවිධාකාරයේ උපද්‍රවයන්ට මුහුණ දෙන්න ඔවුන් සතුව තිබුණු ධනෙන් කොටසක් මේ මහ පොළොවේ තැන්පත් කළා. ඔවුන් තැන්පත් කරපු සියලුම වස්තුන් වල විස්තර ඔවුන්ටම ආවේනික ක්‍රමයකට එකම එක තැනක සටහන් කළා. ඉතින් අද ඔබත් එක්ක මේ මිනිත්තු කිහිපය ගත කරන්නේ මේ අතිශය රහසිගත සටහන් ගැන ඔබ නොදන්න දේවල් බොහෝමයක් ඔබත් එක්ක බෙදා හදා ගනිමින් අපි කලින් සඳහන් කළ ප්‍රශ්න වලට පිළිතුරු ඔබත් එක්කම හොයන්න. ඉතින් ආරාධනා කරනවා අදත් රැඳී ඉන්න මේ පුදුමාකාර වීඩියෝව අවසානයේ වන තෙක්ම. නිදන් කිව්වම අපි හැමෝගෙම මතකයට එන්නේ රත්රන් මුතුමැණික් වලින් පිරුණු ද්‍රව්‍යමය නිදන් විතරයි. නමුත් ඔබ දන්නවද අතීත හෙළයන් නිදන් යන වචනය වර්ග පහකට බෙදන්නට සමත් වුණා. තමන්ගේ પરම්පරාවෙන් ලැබෙන දැනුම පවා ඔවුන් සැලකුවේ නිදානයක් විදියට. ඒ වගේම මේ සම්පූර්ණ තරතුරු ඇතුළත් කරලා තියෙන ග්‍රන්ථය තමයි නිදන් වදුල විදියට සලකන්නේ. මේ නිදන් වදුල පොත ගැන පිරිසක් විශ්වාස නොකලත් විශ්වාස කරන පිරිස කියන්නේ නැවත ගොඩනැගීමේ අරමුණින් නිදන් කිරුණු වස්තුවල සහ නැවත භාවිත කළ යුතු දැනුම් පද්ධතින් මේ නිදන් වදුල තුල සාරාංශගත කරලා තියෙනවා කියලා. නිදන් වදුල එන පළමු කාණ්ඩය වෙන්නේ බෙහෙත් වදුල. අතීතයේ සිට ශ්‍රී ලංකාව තුල පැවතගෙන එන විවිධාකාරයේ වෛද්‍ය પરම්පරා විසින් තමන්ගේ ප්‍රතිකාර ක්‍රමයන් ආරක්ෂා කර ගැනීම සඳහා වගේම ඖෂධ නාම රචනා කර තිබීම සඳහා බෙහෙත් වදුල සකස් කරලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. බොහෝ වෙලාවට මේ බෙහෙත් වදුලේ අන්තර්ගත වෙන්නේ නිගණ්ඨුරම් පොත්වල සඳහන් වන තොරතුරු. පඬිත කිරියල්ලේ ඥානවිමල හිමිපාණන් මේ සියලු ඖෂධවල තොරතුරු තමන්ගේ දේශීය ශබ්දකෝෂයේ ඇතුළත් කරලා තියෙනවා. මේ වදුල ශාස්ත්‍රයේ දෙවැන්න විදිහට සඳහන් වෙන්නේ වැව් වදුල. බොහෝ දෙනෙක් කියන විදිහට මේ ශාස්ත්‍රය රොහුණු සහ රජරට වැව් ගම්මානවල ගැමියන් මුඛ પરම්පරාවෙන් රැගෙන එන ශාස්ත්‍රයක්. එනු ශ්‍රී ලංකාවේ පිහිටලා තියෙන සියලුම වැව් ප්‍රධාන කොටස් කිහිපයකට මේ ආකාරයෙන් බෙදා වෙන් කරන්න පුළුවන්. කඳු වැව්, මෝකලන් වැව්, කොළු වැව්, නිදන් වැව් සහ මහ වැව් තමයි මේ ප්‍රධාන වැව් වර්ග පහ. මෙතරින් සුවිශේෂීම වැව් වර්ගය තමයි නිදන් වැව් කියන්නේ. වැව් වදුරට අනුව නම් ගම්මානයක තියෙන වැවක් අනිවාර්යයෙන්ම නිදහණයකින් සමන්විත වෙනවා. පුදුම හිතන කාරණේ තමයි වැවක ජලයේ පිටාර ගිහිල්ලා වැයකන්ද බිඳියන්න උත්සාහ කරන අවස්ථාවේදී මිනිසු කීප දෙනෙක් වැව මැද්දට ගිහිල්ලා රොයිටකින් එක ස්ථානයක් කාල් ගානකොට එවැවේ ජල මට්ටම ඉබේම නවතින බව පුරාවිද්‍යාඥයන් පවා සොයාගෙන තිබීම. මිට දශක ගණනාවකට කලින් පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් වුණ එච්.සී.පී. බෙල් මහත්මයා මේ ගැන වරක් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ගැඹුරු ශාස්ත්‍රය තමයි වැව් වදුලි සඳහන් කරලා තියෙන්නේ. එවගේම ඔබ ඇසී යුතුම තවත් එක පුදුම හිතන කාරණයක් තමයි මේ කියන්නේ යන්නේ. අතීතයේ ශ්‍රී ලංකාව පාලනය කළ වත්තිමි රජතුමා රාජ්‍යත්වයට පත් වූ වහාම අද වෙනකොට රන්තාලියේ වැව කියලා හඳුන්වන කුරුණෑකල රන්තාලියේ වැවින් ඇත්තටම රන්තාලියක් මතුවෙන්න පටන් ගත්ත කියලා සඳහන් වෙනවා. ඉතින් අදාහ ගන්නට බැරි මේ සිදුවීම නිසා රජතුමා හිතුවේ ඒ නිධානයක් වෙන්න ඇති කියලා. කොමින් හරි රජතුමා මේ නිධානය ගන්න තමන්ගේ ඇමතිවරුත් එක්ක මාලිගාව ඇතුළෙම හොර රහස සැලසුම් කරනවා. ඒ වගේම මේ රන්තාලිය එබැවෙන් අරගෙන එන කෙනෙක්ට තෑගි භෝග පිරිනමන බවත් රජතුමා ඇමතිවරුන්ට කියනවා. නමුත් මේ රන්තාලිය අරගන්නට වැවට ගිය කිසිම කෙනෙක් අය ගොඩට ආවේ නම් නැහැ. ඉතින් මේ නිසාම රටපුරා විවිධ පළාත්වලින් යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන පිරිස් පවා මේ ස්ථානයට ගෙන්නුවත් කිසිම කෙනෙකුට හැකියාව ලැබෙන්නේ නැහැ රජතුමාගේ බලාපොරොත්තුව සඵල කරන්න. වතිමි රජතුමාගේ පසු කාලෙත් මේ රන්තාලිය වැවෙන් ගොඩ ගන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා. ඒත් මේ වෙනකම්ම රන්තාලිය ගොඩට අරගෙන ඉන්න කිසිම කෙනෙකුට හැකියාව ලැබිලා නැහැ. මෑත කාලයේදීත් මේ රන්තාලිය වැව මත පාවෙමින් තිබුණ බව බොහෝමයක් දෙනා දැකලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. කොමනත් සමහරක් දෙනා ආශිර්වාදයක් විදිහටත් තවත් පිරිසක් ශාපයක් විදිහට මේ කාරණාව නිර්වචනය කළත් අපේ මාතෘකාව වුණ නිදන් වදුල පුස්තකයේ මේ ගැන සඳහන් වෙන්නේ රන්තාලියේ වැව නිදන් වැවක් විදියට. ඉතින් ඒ නිසාම අදටත් නොවිසඳුණු රහස් ගොන්නක් එක්ක නිහඬ වින්න මේ රන්තාලියේ වැව අපේ අතීත මුතුන් මිත්තන් අනාගතය දැකලා කරපු නිර්මාණයක් විදියට සලකන්න පුළුවන්. වදුළු ශාස්ත්‍රයේ මීළඟට සඳහන් වෙන නිදන් වර්ගය තමයි ධාතු වදුළු කියලා කියන්නේ. මේ වදුළු සඳහන් වෙන්නේ සර්වජ්‍ය ධාතුන් වහන්සේලා තැන්පත් කළ ස්ථාන පිළිබඳව සම්පූර්ණ විස්තර.
අතීතයේදී ලියුණු ධාතු උප්පත්ති ධාතු පරිභවර්ණනාව ධාතු මංජුසාව වගේ ධාතු අදුළු මේවන විට තියෙන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාර තුල කොමුණත් මේ ග්‍රන්ථවල අයිතිය අදටත් පැවරෙන්නේ කීරවැල්ලේ කියන පරපුරට මිලඟට අපි කියන්න යන්නේ වදුළු සාහිත්‍යයේ වැදගත්ම වදුළු ගැන ඒ තමයි චෛත්‍ය වදුළ අපේ රටේ ඉදි කරලා තියෙන ලොකු කුඩා සෑම ස්තූපයකම ධාතු ගර්භයේ තැන්පත් කරලා තියෙන වස්තු රන් කරඬු බුදු පිළිම ධාතුන් වහන්සේලා පිළිබඳව විස්තර මෙන්න මේ චෛත්‍ය වදුළ තුල අන්තර්ගත වෙනවා ඇතම් විට ඔබ අහලා ඇති රුවන්වැලි මහා සෑය තුල රියන් 24ක් උස රණින් කළ බෝධින් වහන්සේ නමක් තැන්පත්ව තිබෙන බව එවගේම මහියංගනේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පොළව ගැනීමේදී මේ ධාතු ගර්භය තුල තිබිලා විශාල පාෂාණමය පෙට්ටි දෙකක් හමු වෙලා තියෙනවා රන් කරඬු පලිඟු ප්‍රතිමා නොකැපූ දියමන්ති සහ සංගිඩි ආදී බොහෝමයක් වටිනා වස්තු මේ පෙට්ටි තුල තිබිලා තියෙනවා ඔව් ඔබ හිතන දේ හරි නිදන් වදුලක් ඇතුලේ අන්තර්ගත වෙන්නේ නිදානයක් ඇතුලේ තියෙන වස්තුව ගැන සියලුම විස්තර නම් මේ හොයාගත් වස්තුන් වල විස්තර අදාළ නිදන් වදුල ඇතුලේ සඳහන් වෙලා තියෙනවද ඔබට හිතා ගන්නවත් බැරි වේවි මේ සියලුම වස්තුන් ගැන විස්තර ඊටාම නිවැරදිව අදාළ චෛත්‍ය වදුල ඇතුලේ සඳහන් කරලා තිබිලා තියෙනවා ඒ වගේම තවත් ආසන්නතම සිද්ධියක් ඔබට මතක් කළොත් මෑත කාලීනව නැගෙනහිර පළාතේ විල්ගම් බෙහෙරට අයත් ප්‍රදේශයේ විල්ලඩ කියන ගම්මානයේ පුරාණ චෛත්‍යයක් නිදන් හොරුන් විසින් කඩා බිඳ දමලා විනාශ කරලා තියෙනවා මේ මංකොල්ලකරුවන් අතරංගුඩ ගත්ත පස්සේ රන් කරඬුවක් මලුතිස රජු පිළිබඳව රන්පත්‍ර සටහනක් ආදී වශයෙන් විශාල නිදන් වස්තු සම්භාරයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බාහිරයට අරගෙන තිබුණා. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන්නේ මංකොල්ලකරුවන් විසින් හොරකම් කරපු දේවල් සියල්ලම නැවත ලැබුණද කියලා බලන්න දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නිදන් වදුල මේ අවස්ථාවේදීත් උපකාරී වුණා. චෛත්‍ය වදුල ගැන කතා කරද්දී තවත් කතා කළ යුතුම කාරණයක් තමයි සංදි තැබීම කියන කාර්යය. චෛත්‍යයක වස්තුව නිදන් කළාට පස්සේ ඒ චෛත්‍යයට ඇතුල් වෙන්න පුළුවන් විදිහට ద్వාරයක් නැත්නම් දොරක් නිර්මාණය කිරීම තමයි සංදි තැබීම කියන්නේ. ඔන්න ඉතින් මේ සංදි තැබීමෙන් පස්සේ මේ දොරේ ආරක්ෂාව බාර වෙන්නේ ගමේ ප්‍රධානීන්ට. ඒ වගේම මේ සියලුම කාරණා ඇතුළත් දාගබ්බැදීම කියන පොත අපේ රටට අහිමි වෙලා බොහෝ කාලයක් වෙනවා. අපි සඳහන් කළා වගේම මේ පුස්තකයත් මේ වෙනකොට තියෙන්නේ බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයක. වදුළු ශාස්ත්‍රයේ පස්වැනි එමත් නැත්නම් අවසන් වදුළු තමයි නිදන් වදුළු ශාස්ත්‍රය කියන්නේ. මේ වදුළු තුල එමත් නැත්නම් මේ ග්‍රන්ථය තුල ලංකාවේ නිදන් තිබෙන සියලුම ස්ථාන පරිච්ඡේද 11ක් යටතේ සටහන් කරලා තියෙනවා. ඒ වගේම මේ පොත්වල සඳහන් කරලා තියෙනවා යම් තැනක නිදානයක් තියෙනවා නම් ඒව හඳුනාගත හැකි ක්‍රම හතරක්. කඩුළු වදුල්, ඊ වදුල්, ත්‍රිසුලම්, කෝදුල් කියන මේ ලක්ෂණ හතර තමයි මේ විදිහට නිදානයක් හඳුනගන්න දීලා තියෙන ප්‍රධානම කාරණා හතර. ඔබට දැන් හිතෙනවා ඇති කොයිතරම් විස්තරාත්මක මූලාශ්‍ර තියෙනවද මේ භූමිය ඇතුලේ තැන්පත් කරලා තියෙන නිදානයන් ගොඩට ගන්නවනම් කියලා. නමුත් අවාසනාවකට අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කරන්න කලින් ලංකාවේ දිසාපති තනතුරු දරපු පටහිර රටවල් නියෝජනය කරපු නිලධාරීන් වදුළු ඔස්සේ මේ මහා වස්තු සම්භාරය සොයාගෙන ගිහිල්ලා ඒව සොරකම් කරගෙන Tamanගේ රටවල් වලට අරන් ගිහිල්ලා තියෙනවා. මේ සොරකම් වල මූලිකත්වය අරගෙන කටයුතු කළේ එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකුන HCP බෙල් මහතා කියලායි වාර්තා වෙන්නේ. ඔනෝ ඒ විදිහට තමයි අපේ අතීත රජවරුන් විසින් අපේ අතීත මුතුන් මිත්තන් විසින් රටේ අනාගතය වෙනුවෙන් නිදන් කෙරණු වස්තු අපිට අහිමි වුණේ. කොහොමුණත් ඒ අතීතයේ ගෙවි ගොස් අවසන් මේ වීඩියෝ නරඹන අතර වාරයේ ඔබට තේරෙන්නේ නැති වර්තමානයේ ජීවත් වන අපි කුමක්ද කළ යුත්තේ කියලා. අපි අනාගතය වෙනුවෙන් රැස් කළ යුත්තේ මුදල් හදල් ධන සම්භාරයන් පමණක් නොවේ. මේ වර්තමානයේ රට තුල බිහිවෙන නව තාක්ෂණයන්, වර්තමානයේ රට තුල බිහිවෙන අනාගත සංකල්පයන්, වර්තමානයේ ජීවත් වෙන විශිෂ්ට චරිත, රටටත් ලෝකයටත් දායාද කළ විශිෂ්ට ජීවන රටාවන් මේ සියල්ලේම මූලාශ්‍රයන් අපි අනාගතය වෙනුවෙන් ඉතිරි කළ යුතුයි. අපේ දේ අනාගතයට රැකගත් තැන ලෝකෙන්ගත් සුදුසුම දේ පමණක් එයට එකතු කළ තැන අපි තවදුරටත් පසු නොතෙවෙන જાතියක් වෙවි. වසර 2500 ඉතිහාසයේ නිහාට වර්තමානයේ නමිනුත් අපි ලෝකේ ආඩම්බරකාර જાතියක් වෙවි. ඔබට සුබ දවසක්.